මැතිවරණ කොමිෂන් සභාව අද රැස් වෙලා මේ මැතිවරණයේ තැබීම් පිළිබඳව දින නියම කරන්න නියමිතව තිබෙනවා මේකේදී බලපාන මූලික කාරණා ගණනාවක් ගැන අපි දැන් සාකච්ඡා කරමින් පවතිනවා විශේෂයෙන්ම කියන්න ඕනේ මැතිවරණය නිදහස්ව සාධාරණව සහ අපක්ෂපාතීව පැවැත්වීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මැතිවරණයක මූලික කාරණේ තමයි විශේෂයෙන් ඡන්දදායකයාගේ සුරක්ෂිත භාවයේ නිදහස සහ ඔහුගේ රහසිගත භාවයේ ආරක්ෂා කිරීම ඒ වගේම අනිත් පැත්තෙන් ඒ සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂවලට නිදහසේ ඒ දේශපාලන ව්‍යාපාරයේ කිරීමට අවකාශය සැලසීම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පවතින තත්ත්වයේ යටතේ මේ මැතිවරණය ඡන්දදායකයාගේ ආරක්ෂාව මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන දේශපාලන පක්ෂ හා නියෝජිතයන්ගේ ආරක්ෂාව ඒත් එක්කම ගණන් කිරීමට සහභාගී වන නිලධාරීන්ගේ ආරක්ෂාව සහ මැතිවරණ සම්බන්ධ වන සියලු නිලධාරීන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වයන් රකිමින් මේ මැතිවරණය උපරිම වශයෙන් දේශපාලන පක්ෂවලටත් ජනතාවටත් නිදහසේ ඡන්ද කරන්න පුළුවන් පරිසරය ගොඩනැගෙන පරිදි සකස් විය යුතුයි කියන අදහසේ අපි ඉන්නේ. ඒ නිසා මේ මොහොතේ අපි බලාපොරොත්තු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරන එක. එහෙම නැත්නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ පෙන්නමින් ආණ්ඩුව ඒකාධිපති ගමනකට ඒ වගේම වෙනත් දේශපාලන ව්‍යාපාරයකට යන්න ඉඩ තිබෙනවා. ඒකට අපි එකඟ නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම වෙනුවෙන් මේ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව අපේ එකඟතාවය තිබෙනවා. නමුත් අපි කියන්නේ එකම කාරණේයි. ඒක තමයි නිදහස් සාධාරණ මැතිවරණයක් සහතික කිරීම හැමදෙනාගේම වගකීමක්. ඒ සඳහා පරිසරය සකස් කිරීමට විවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරලා තියෙන වගකීම නිසි ලෙස ඉටු කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ ඒ වගකීම ඉෂ්ට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතර අද දිනේ මේ සමගේ ජන බලවේගයේ දේශපාලන ව්‍යාපාරයේ සමග එකට එකතු වෙලා තරඟ කරන ජනතාවාදී කම්කරු පෙරමුණ මේ මොහොතේ සමගි ජන බලවේගයේ ඒ දේශපාලන ව්‍යාපාරයට එකට එකතු වෙලා වැඩ කරන්න සහාය පළ කිරීමෙන් තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාවාදී සමගි ජනතාවාදී කම්කරු පෙරමුණේ ලේකම් නාත්ගමගේ මැතිතුමා ඇතුළු මේ කණ්ඩායම පැමිණලා ඉන්නේ සමගි ජන බලවේගයේ ඒ දේශපාලන ව්‍යාපාරයට සහයක දක්වන්න අපි එය ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම එතුමා මාතර දිස්ත්‍රික්කෙන් තරඟ කරනවා අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අපි කියන්නේ ජනතාවාදී කම්කරු පෙරමුණ පමණක් නෙවෙයි අපේ ඉදිරියේ මේ වගේ අපිත් එක්ක තරඟ කරන ඒ වගේම තරඟ නැකරුවත් සමගි ජන බලවේගයකට සහයෝගය දෙන සියලු දේශපාලන පක්ෂ සංවිධාන සිවිල් ව්‍යාපාර මේ සියල්ලම එන සතියේ සිට අපි මේ වගේ එකතු කරලා තමුන්නාසලට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි විශේෂයෙන්ම කියන්න අද දවසේ මතුවලා තිබෙන විශේෂ කාරණාවක් ගැන. ඒක තමයි තමුන්නාසලා දකින්න ඇති පෞගිය සතිකීපේ ප්‍රසිද්ධ වුණු වාර්තාවක් තිබුණා. ඒ වාර්තාව විශේෂයෙන්ම 2019 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 14 වෙනි සැසිවාරයේ ඉදිරිපත් කරපු ණය සහන සහ මානව හිමිකම් විශේෂඥ වාර්තාව. මොකද මේ වාර්තාව ඉදිරිපත් කිරීමේ සුවිශේෂ කාරණය. ඒක තමයි ලංකාව පිළිබඳව විශේෂ කාරණාවක් මේ විශේෂඥ වාර්තාවේ ඇතුළත් වෙලා තිබෙනවා. ඒ තමයි ණය සහන සහ මානව හිමිකම් පිළිබඳව කාරණය. මේකෙදි පෙන්ලා දෙල තියෙන බරපතල කාරණයක්. ඒ කියන්නේ ලංකාව වැටෙන තත්ත්වය ගැන. ලංකාව මුහුදෙන අනතුරුදායක තත්ත්වය ගැන. විශේෂයෙන්ම ශුද්ධ මූල්‍ය ණය ලබා ගැනීම හරහා ලංකාවේ සමාජයේ දෙදරීම පිළිබඳව ඉතාමත් වැදගත් වාර්තාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ ශුද්ධ මූල්‍ය ණය දැනටමත් ලක්ෂ 28කට වැඩි පිරිසක් ලංකාවේ ලබාගෙන තිබෙනවා. මොකක්ද මේ ශුද්ධ මූල්‍ය ණය කියන්නේ? කුඩා කුඩා ව්‍යාපාර වෙනුවෙන් වෙන්න පුළුවන් ඒ ලබාගත් කුඩා ණය ලබාගත් ප්‍රමාණය 28 ලක්ෂයක් ඉක්මවලා තිබෙනවා. මේකේ තවත් සුවිශේෂ කාරණයක් තමයි මෙසේ ශුද්ධ මූල්‍ය ණය ලබාගත් ප්‍රමාණය 75% කාන්තාවන්. ඒ වගේ මේ අතරිනුත් බහුතරය වැන්දම්වන් වීම විශේෂත්වයක්. මේ ණය ගෙවා ගන්න බැරුව මේකේ තියෙන බහැරක්කම එහෙමයි. මේ ණය ගෙවා ගන්න බැරුව දිවිනගර නිසාගත්ත පිරිස ඇටියට වාර්තා වෙනවායි කියලා වාර්තාවේ තිබෙනවා 200කට අධික පිරිසක්. මොකද්ද මේකෙන් කියවෙන්නේ? ලංකාව එන්න එන්න මූණ දෙන දරිද්‍රතාවය
ණය බර සහ මේ සමාජයේ ඇතිවන දෙදරීම පිළිබඳවයි මේ ප්‍රකාශ වෙන්නේ. මේක ඉතාමත් බහනක දෙයක්. මේකෙ වැඩි කොටසක් උතුරු නැගෙනහිර පළාත්වලින් නියෝජනය වෙනවායි කියලා මේ වාර්තාවේ සඳහන් වෙන්නේ. ඉතින් අපි අහන්නේ මේ වගේ සුත්‍ර මූල්‍ය ණය ලබා දෙන ආයතන 10000ක් විතර ලංකාවේ තිබෙනවා. මේ අය පාලනය කරන්න ශ්‍රී ලංකා මහ බැංකුව කුමන පියවරකට ගිහිලා තිබෙනවද? මේ ආකාරයෙන් ණයකරුවන් කරන්න, මේ ආකාරයෙන් පවුල් ණයබරෙන් පෙදিলা සමාජ දෙදරීමකට ලක්වන්න පරිසරයේ ගොඩනැගෙමින් තියෙද්දී එය පාලනය කරලා යම් ක්‍රමවේදයකට හදන්න හෝ එහෙම නැත්නම් මේ ශුද්ධ මූල්‍ය ණය ලබා දීමට විහිවන හතුපි පෙන්නා වගේ ඇති වෙන මේ ආයතන පාලනය කරන්න මහා බැංකුවේ වගකීම ඉෂ්ට වෙන්නේ නැහැ. මේක තමයි බරපතලම කාරණය. අපි කියනවා ඒ නිසා වෙන්නේ නැති බන්දුල ගුණවර්ධන ඇමතුමා ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡාවේදී කියනවා ලංකාවේ බැංකුවල මූල්‍ය ආයතන වල තැන්පතු වලින් වගකීම දරන්නේ ආපසු ගැනීම සඳහා ලක්ෂ 6යි කියලා. කොයිතරම් බරපතල වගකීමක්ද කියලා බලන්න. බරපතල ප්‍රකාශයක්ද කියලා බලන්න. විශේෂයෙන්ම මේකෙන් පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. රාජ්‍ය මූල්‍ය පාලනයේ එහෙම පිටින්ම ශ්‍රී ලංකා මහ බැංකුව බැහැර වෙමින් සියලු වගකීම් ලක්ෂ 6කට සීමා කරන්න උත්සාහ කරමින් තිබෙනවා. තවුනාතර දන්නවා මේ වෙනකොට ලංකාවේ මූල්‍ය සමාගම් විශේෂයෙන්ම දර්පිනාස් වගේ සමාගම් විශාල කඩාවැටීම් වැටීමකට ලක් වෙනවා. මේක පටන් ගත්ත ප්‍රමුඛ බැංකුවෙන් ප්‍රමුඛ බැංකුවෙන් පටන් ගත්ත ඒ කඩාවැටීම මේ වෙනකොට ආයතන 15ක් විතර ලංකාවේ බංකොලොත්තුවකට පත්‍ර නැත්තම් ද්‍රවශීල තත්ත්වේ නැති තත්ත්වයකට පත් වෙනවා. ලයිසන් දුන්නු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලයිසන් දුන්නු ආයතන 45න් 46න් 15ක් මේ වෙනකොට කඩාගෙන වැටෙන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා කියලා වාර්තාවල සඳහන් වෙනවා. මේ දුෂ්කරතාවයන් මැද එයි තැන්පත් කරුවන් ආරක්ෂා කරන්න, එයින් යැපුණු අය ආරක්ෂා කරන්න, ඒ මූල්‍ය ආයතනවල සේවය කරපු අය නැකින්න සහ මේ රටේ ආර්ථිකයේ දෙන බලපෑම ආරක්ෂා කරගන්න ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමෙන් එහෙම පිටින්ම බැහැර වෙලා. ඒ වගේම ආණ්ඩුවේ වගකීමෙන් එහෙම පිටින්ම බැහැර වෙලා. මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීම හෝ වගකීමෙන් එහෙම පිටින්ම බැහැර වෙලා. මොකද්ද මේ වෙන්නේ? මේ වෙන තත්ත්වේ තමයි ඉතාමත් දරුණුම තත්ත්වේ තමයි මූල්‍ය ශේෂ්ත්‍රේ කඩාගෙන වැටීම හරහා රටේ ආර්ථිකයට ඇතිවන බරපතල ව්‍යසනකාරී තත්ත්වය. මේකෙන් පස්සේ මම හිතනවා මේ වගේ වගකීම් විරහිතව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයේ ආණ්ඩුව මේ විදිහට ක්‍රියා කෙරුවොත් ඉදිරි කාල පරිච්ඡේදය තුළ ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය වෙනදපල බරපතල ලෙස කඩාගෙන වැටීමකට ලක්වීම වළක්වන්න බෑ. ඒක එකක් තමයි මෙහිම ආණ්ඩුව වගකීම් විරහිතව ක්‍රියා කරනවා නම් අපිට පුළුවන් ද විදේශ ආයෝජන පිළිබඳව සහතිකයක් වෙන්න. ලංකාවට එන්න ආයෝජනය කරන්න අපි බලා ගන්නම් කියලා කියන්න ආණ්ඩුවට පුළුවන් නම් මහා බැංකුවේ මුදල් අමාත්‍යාංශයේ ආණ්ඩුවේ ඒ ආරක්ෂාව නොමැතිව විදේශ රටවල ආයුධක ඇවිල්ලා අපේ රටේ ආයෝජනය කරයි. ඒ වගේම බැංකු පද්ධතිය කඩාගෙන වැටෙනවායි කිව්වහම එහි ඉතිරි කිරීම වැඩි කරන්න මේ රටේ දේශීය හෝ විදේශීය ඒ බැංකුවල තැන්පත් කරුවන් වැඩි කරන්න වැඩි වෙන්න ඉඩකඩක් ලැබෙයිද? මේක තමයි තාමත් නරක තත්ත්වය. මම හිතනවා දැන් ලංකාව තාමත් බරපතල ලෙස ණය උගුලක පැටලලා තිබෙනවා. ඒක තමයි අර ජාත්‍යන්තර ආයතන ගණනාවක් විමර්ශනය කරලා වාර්තා කරලා තිබෙන්නේ ලංකාව බරපතල ලෙස ණය උගුලක පැටලලා තිබෙනවා. බලවත් රටවල් අපේ රට ඒ ණය උගුලට හසු කරලා හමාරයි අවසානයේදී වෙන්නේ අපේ ජාතික සම්පත්තික ඒ බලවත් රටවල් වලට පැවරීම හෝ ඔවුන් පවරා ගැනීම අනිවාර්යයෙන්ම සිදු වෙනවායි කියලා මේ වාර්තාවල සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුව මේ රාජ්‍ය මූල්‍ය වගකීමෙන් බැහැර වෙන ප්‍රකාශ කිරීම හරහා අපේ රටේ පැවැත්ම පිළිබඳව සහ ඉදිරිය පිළිබඳව බලපතල අනතුරුදායක තත්ත්වයක් තිබෙනවා. අපි ඉල්ලා සිටින මේ මොහොතේ ඩර්පිනාස් ආයතනයේ ඇතුළු ඒ වගේම එවැනි ආයතන ගණනාවක් 15කට ආසන්න ප්‍රමාණයක් මූල්‍ය තත්ත්වේ දුර්වල වෙලා කඩාගෙන වැටලා තිබෙන සමහර ඒවා ඒ තැන්පත් කරන බරපතල අසාධාරණකමක් සිදු වෙලා තිබෙනවා. ඔවුන් වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් වෙලා මේවා කරන්න. දැන් උදාහරණයක් ඇට කිව්වොත් ඩර්පිනාස් ආයතනයේ මීට වසර 10කට පෙර ඒ තරම් ලොකු අර්බුදයක් තිබුණේ නැහැ. දැන් ගෝල්ඩන් කී ආයතනයේ කඩාගෙන වැටීම ද ඒ වගේම සෙලින්කෝ ආයතනයේ කඩාගෙන වැටීම වෙලා දැන් අවුරුදු 10කට වඩා වැඩි.
ඒ ඉදා ඉඳලා මේ ආයතන පැවතුණා. හැබැයි වසර 10ක් ගිහිල්ලා මේවා රැක ගන්න ආණ්ඩුව මොකද අනුගමනය කරලා තියෙන ක්‍රියා පරිපාටි. මහ බැංකුව බැඳලා ඉන්නවා එවැනි ආයතන වලට තමගේ නියෝජිතව දාලා පාලනය කරන්න. තමගේ මාර්ගෝපදේශකයන් දෙන්නේ. ඒ කිසිවක් දිල නැතුව තමයි මේ වසර 10ක් තිස්සේ ලංකාව මුහුණ දෙන මේ කඩාගෙන වැටින් වලක ගන්න ඒ වගකීමෙන් තොරව ක්‍රියා කරලා තිබෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මේ ආයතන කඩාගෙන වැටීම හරහා සිද්ධ වෙන අනතුරුදායක තත්ත්වයේ ආර්ථිකයට වෙන බලපෑමට සම්පූර්ණයෙන් බක් කියන්න ඕනේ ආණ්ඩුවත් මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි. මේ අතරතුර තමනාසල් දන්නෝ රටේ අද තත්ත්වය ගැන මිනිසුන්ට තියෙන බරපතල මූණ දෙන්න තියෙන භයානකත්වය මොකක්ද? ඒක තමයි COVID-19 වසංගතයත් එක්ක රටේ ආර්ථිකයේ ඇතිවෙච්ච විශාල බලපෑම. මිනිසුන්ගේ අතේ මුදල් හදල් නැතිකම ආදායම් මාර්ග අහිමිවීම සමාජයේ හැම ශ්‍රේෂ්ඨයකටම බලපාලා තිබෙනවා. හැම ශ්‍රේෂ්ඨයකම කණ්ඩායම් පුරවැසියන් පවුල් මේ අර්බුදයට මැදි වෙලා තිබෙනවා. එහෙමනම් මේ තත්ත්වයේ යටතේ ආණ්ඩුවට ලොකු යුතුකමක් තිබෙනවා. ඒක තමයි ජීවන බර පාලනය කරන්න ආණ්ඩුව පියවර ගැනීම. ජීවත් වෙන්න රටේ ජනතාවට අත දෙන එක ලෝකයේ හුඟක් රටවල් මේකට මැදිහත් වෙලා තියෙන ආකාරය දිහා බලපුවම අපි මේ සඳහා අරගෙන තියෙන පියවර පිළිබඳව කිසිසේත් සෑහීමකටපත් වෙන්න බෑ. මට පේන්නේ දැන් ආණ්ඩුව කරන්නේ මේ ප්‍රශ්නේ සමාජගත කරලා අතපිය දාගෙන එළියට යන්න. බලන්න අද රටේ බඩු විලේ තත්ත්වේ ඊයේ වෙනකොට සීනි කිලෝ එකක් රුපියල් 150යි සාමාන්‍ය වෙළඳපොලේ. දැන් මාස 6කට ඉස්සෙල්ලා කීයක් තිබුණේ? රුපියල් 95ට 100ට තිබුණ සීනි කිලෝ එක 150 වෙනවා. රුපියල් 50කින් සීනි කිලෝ එක වැඩිලා මේ 6 මාසය ඇතුළත. මේකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ? පරිප්පු කිලෝ එක මේ වෙනකොට රුපියල් 165ට 170කට ගිහිල්ලා. මේ මාස 6 තුල පරිප්පු කිලෝ එකක් රුපියල් 60කට අධික මුදලකින් වැඩි වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් පාන් පිටි කිලෝ එකක් රුපියල් 100කට එහා ගිහිල්ලාද රුපියල් 20කින් 25කින් පාන් පිටි මිල වැඩි වෙනවා. හාල් කිලෝ එකක් මේ වෙනකොට රුපියල් 20කින් 25කින් වැඩි වෙනවා. කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? අර හරියට ගහෙන් යන මිනිහට ගොනානිනවා වගේ COVID-19 වසංගතය නිසා මහා අර්බුදයකට මුහුණ දෙන ජනතාවට ජීවත් වෙන්න බැරුව සටනක් කරන ජනතාවට ආණ්ඩුව විසින් තවත් බරපතල වීමේ න්‍යාය ක්‍රියාත්මක කිරීම සිදු වෙමින් පවතිනවා. ආණ්ඩු ටයිම් එකේ ලිහිල් කරන්න බැරි. අපි අහන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුව අසීමිත ලෙස මුදල් උපයනවා. ඒක තමයි එක ක්‍රමයක් ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව හරහා මුදල් ඉපයීම. ලෝකේ තෙල් මිල අඩුවලා තියෙන වෙලාවක තෙල් බැරලයක් ඩොලර් 15ට 20ට අඩුවලා තියෙන වෙලාවක අපිට තාම තෙල් දෙන්නේ ලෝකමෙන්දපලේ තෙල් මිල ඩොලර් 65ට 70ට තිබුණ ගණන් වලට හදලා. මේකයි මේකේ භයානකකම. ඒ නිසා අපි අහන්නේ මේ මොහොතේ ජනතාවට ලබා දෙන්න තියෙන සහන වලින් ආණ්ඩුව මගහරින්න තිබෙනවා. දැන් මේ ආණ්ඩුව පත්තර ජනාධිපතිවරයා පත්තර 6 මාසයක් ගිහිල්ලා ඉවරයි. මේ 6 මාසයේ ඇතුළත ජනතාවට ලැබිච්ච සහනයක් තියෙනවද? අඩු ගානේ ගඩොල් කැටයක් තියාගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. කිසිම සංවර්ධනයක් වෙලා නැහැ. කිසිම ආකාරයක ජනතාවට දැනෙන පාලනයක් කරන්නේ ජනතාවට දැනෙන සහනයක් දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ඒ සමේ අසමත් ආණ්ඩුවට අපි කියන්නේ මේ ආකාරයෙන් ජීවන බර වැඩි වෙන්න ජීවන බර වැඩි වීම පාලනය කරන්න ආණ්ඩුව උත්සාහ නොකිරීම බරපතල ලෙස අපි හෙලා දකින කාරණයක්. ඒ වගේම බරපතල ලෙස චෝදනා කරන කාරණයක් මේවා පාලනය කරන්න බැරි නම් ආණ්ඩුවක් මොකටද කියලා මිනිස්සු අහනවා. හැම වෙලාවම අහන්නේ ආණ්ඩුවක් ස්වභාවික ප්‍රශ්නවලට හේතු දක්වමින් ඒ නිසා අපිට මේ දේ කරන්න බැරි වුණා කියන්න නම් ආණ්ඩුවක් හෝ නායකයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. නායකයෙක් ආණ්ඩුවක් ඕන වෙන්නේ ඒ තත්ත්වයන් පාලනය කරලා ජනතාව රැකගන්න ජනතාව ආරක්ෂා කරන්න ජනතාවට සහන දෙන්න. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව මේ සියල්ල ජනතාවට පවරලා නිදහස් වෙන්න උත්සාහ කරනවා. ඒක අපි දැඩි ලෙසම හෙලා දකින්නයි කියන කාරණේ විශේෂයෙන් මතක් කරගන්න කැමතියි. බොහොම ස්තුතියි. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.